අපි වෙනද වගේම අදත් සිංහල පාඩමකට තමයි ඔයාලා සූදානම් වෙන්නේ. එහෙනම් සිංහල පොත අරගෙන මේ දාද දිනේ ලියලා සූදානම් වෙන්න. ගිය සතිය ඔයාලට මතක ඇති අපි කරා උක්තපද නේද? උක්තපද ඊට පස්සේ කියවීමටත් කොටසක් දැම්මා. ඒකත් කරන්න ඇති කියලා මම හිතනවා. කරාද ඒක කියවීම කොටස? කියවීම ඒක ලියාගත්තද පොතේ? එහෙම නැත්නම් print කරලා අලවන්න ඕන. මම print ගත්තා. හරි, එක්ක print කරලා අලවන්න. එහෙම නැත්නම් ලියාගන්න. හැබැයි හොඳින්ම කියවන්න ඕන. තේරුණාද? හොඳට කියවලා තමයි අපි ඒක මුකුත් කරන්න දෙයක් නැහැ. කියවීම තමයි තියෙන්නේ. නේද? එකක දෙකක වීඩියෝස් පුළුවන් නම් එවන්න මට. එතකොට මට බලන්න පුළුවන් කියවීම කොහොමද කියලා. හරි, එහෙනම් අපේ අද පාඩමට අපි යමු නේද? හරි, දැන් ඔයාලා උක්ත පද දන්නවනේ නේද? උක්ත පදත් එක්කම තියෙනවා අනුක්ත පද. උක්ත පදත් එක්කම අනුක්ත පදත් අපි අඳුන ගන්න ඕනේ. නාම පද අර උක්ත පද වාක්‍යයක මුලට යොදන නේද? පද නැත්තම් මේ වාක්‍යයක් ක්‍රියාව කරන කෙනා. හැබැයි අනුක්ත කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් නෙවෙයි. නේද? හැබැයි වාක්‍යවල අනුක්ත පද යොදන ආකාරයක් තියෙනවා නේද? දැන් ඔයාලට වාක්‍ය ලියනකොට ඔය දෙක පටලැවෙනවා. උක්ත පදයි අනුක්ත පදයි පටලැවෙනවා. නේද? කොහොමද අපි නිවැරදි වචනේ ලියන්නේ නේද? ඒක නිසා තමයි අපි මේක ඉගෙන ගන්නේ. අනුක්ත පද අද අපි ඉගෙන ගන්නේ මොනවද? අනුක්ත පද. හොඳයි, මාතෘකා ලියමු. අනුක්ත පද. හරි, මේකෙදී මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ පොඩි ක්‍රියාකාරකමක්. වචන කොටු තුනක් ඇඳ ගන්න ඕන. තේරුණාද? වචන කොටු තුනක් ඇඳ ගන්න ඕන. මම පළවෙනි කොටු අඳින්නම්, ඔයාලත් ඒක බලාගෙන අඳින්න. පාට පැන්සලෙන් කොටු කරන්න හොඳේ. හරි, මෙන්න පළවෙනි කොටුව.
පැන්සලකින් කොටු කරන්න. මෙන්න දෙවනි කොටුව. හරි මෙන්න දෙවනි කොටුව මෙන්න වචන කොටු තුනක් මමලියලි වරයි හොඳයි
सर मान लिए लीवर है। होंडाई सर मामा लिए लेवर आए। हाँ रे आज दें हेमोमल लिए लेवर है। तू तो पिए वाले बालान को थे और दें अभी ताऊ ऐड कर ඒතමයි මේ තුනට යටින් ඔයාලා වගුවක් නේද කොටස් තුනකට වෙන් කරමු අපි මේ විදිහට කොටස් තුනකට වෙන් කරමු මෙතන දැනට 1 දාන්න මෙතන 2 දාන්න මෙතන 3 දාන්න පළවෙනි වචන කොටුවේ තියෙන පළවෙනි එක මොකක්ද? ගොවියෙක්. ගොවියෙක්. ඔව් අපි ගොවියෙක් කියන එක දැන් මෙතන ලියමු. ගොවියෙක්. right ඒකට ගැළපෙන වචනයක් තෝරන්න නාම පදයක් මේ දෙවනි ගොවියෙක්. ඔව් දෙවනි දෙවනි කොටුවේ නෝඩ තෝරන්න හොඳේ දෙවනි කොටුවේ මොකද්ද තෝරගත්තේ? ගොවියෙක්. ඔව් ගොවියෙක්. ගොවියෙක්. දැන් තුන්වෙනි කොටුවේ තෝරන්න ගොවියෙක්. మిత్రకు මොකද්ද ඉස්සෙල්ල වගුවේ තිබිච්ච එකෙන්ද සර් ලියන්න ඕන ඕකේ ඔව් 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 වගුවේ නෙවෙයි ඉස්සෙල්ල වචන කොටුවක් තිබුණනේ දැන් මිතුරෙක් කියන එකට ගැලපෙන නාම පදයක් දෙවනි වචන කොටුවෙන් තෝරලා ලියන්න ඊළඟ තුන්වෙනි වචන කොටුවෙන් තෝරලා ලියන්න මිතුරෙක් කියන එකට ගැලපෙන නේද
මෙතන තියෙන මේ පළවෙනි වචන පොත answer මේ පළවෙනි වචන පොතුව මෙතන පිළිවෙලට ලියා ගන්න හොඳේ ඊට පස්සේ ඊට ගැළපෙන නාම පද දෙවනි කොටුවෙන් සහ තුන්වෙනි කොටුවෙන් තෝරලා දෙවනි කොටුවෙන් තෝරලා දෙවනි තීරුව පුරවන්න තුන්වෙනි කොටුවෙන් පුරවලා තුන්වෙනි තීරුව පුරවන්න mẹ à mẹ nàng mày con cái răng như kia mày con cái răng như kia nè ta nè Hãy subscribe Nè sơ tay cây thiền Sơ mà nghi vợ rồi Rì phút là kì ăn bà lắm Mì tù rè cù Palaveni ekata lekakaye Devani ekata lekakaye ku එහෙම කියන්න පිළිවෙලට කියාගෙන යන්න දැන් මෙන්න මේ විදිහට ගෝවියේ ගෝවියෙකු ගෝවියකු මිතුරේ මිතුරෙකු මිතුරකු අන්න එහෙම කියවගෙන යන්න ලේකකයකු කුරුල්ලේ කුරුල්ලෙකු කුරුල්ලකු සොහොයුරේ සොහොයර සොහොයුරෙකු සොහොයුරකු හොඳයි තා කවුද ඉවර कुरुलेकु कुरु Kurulaku sohayurek sohayuruku sohayuruku. Hondai. Sir, mangnuti varai. Ah, what kia var bude? Goviye goviyeku goviyaku. Miturek mitura mitureku mitu mituraku. लेखक एक लेके लेखक एकु लेखक य कु कुरुल्ले कुरुल्ले लेकु कुरुल लकु सहोदर एक सहोदर एकु
සහෝදර යකු ඔව් හොඳයි තේරුමක් ඉවරයි ආහිරුන් කියවන් ගොවියෙක් ගොවියකු ගොවියකු මිතුරෙක් මිතුරෙකු මිතුරෙකු ලේඛකයෙක් ලේඛකයෙකු ලේඛකයෙකු කුරුල්ලෙක් කුරුල්ලෙකු කුරුල්ලෙකු සහයුරියක් සහයුරියෙක් සහයුරියා ඒක වැරදි අන්තිම එක වැරදි සහයුරෙක් සහයුරෙකු සහයුරෙකු හා සර් හොඳයි එතන හදාගන්න තව කවුද සඳලි සඳලි කියවන්න ගොවියෙක් ගොවියෙකු ගොවියකු මිතුරෙක් මිතුරෙකු මිතුරෙකු ලේඛකයෙක් ලේඛකයෙකු ලේඛකයෙකු කුරුල්ලෙක් කුරුල්ලෙකු කුරුල්ලෙකු සහයුරෙක් සහයුරෙකු සහයුරෙකු ඩයි තව කියවන්න කැමති ළමයි ඉන්නවද සර් ශාන්කිවරයි ශාන්කිත් කියවන්න ගොවියෙක් ගොවියෙක් ගොවියකු ගොවියකු මිතුරෙක් මිතුරෙක් මිතුරෙකු මිතුරෙකු ලේඛකයෙක් 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 ලේඛකයකු හරි හොඳයි දැන් අපි තා පොඩි වැඩක් කරලා මේ අනිත් අයත් කියවන්න කැමති නම් කියවන්න ඔන්න අපි දැන් පළවෙනි එක දැන් මේ පළවෙනි තීරුව මෙතන අපි දැන් එක මකන්න නේද ඒ එතන තියෙන්නේ පුතේ උක්ත පද කියලා ඔයාලා දන්නවනේ ඊය සති අපි ඉගෙන ගත්තා එහෙනම් අපි එතන ලියාගනිමු උක්ත පද උක්ත පද ගොවියෙක් කියන්නේ උක්ත පදයක් තේරුණාද ගොවියෙක් කියන්නේ උක්ත පදයක් දැන් අපි බලමු මේ දෙවනි තීරුව නේද දෙවනි තීරුව අනුක්ත පද ඒ මොන පදද අනුක්ත පද ඔව් අනුක්ත පද අනුක්ත පද නේද එහෙනම් අපට මේකට ලියන්න පුළුවන් දෙවනි එකට අනුක්ත පද අනුක්ත පද තුන්වෙනි එක අනුක්ත පද තමයි අනුක්ත පදය අනුක්ත පද උක්ත නෙවෙයි අනුක්ත නේද මේ අනුක්ත පදයේ එක ස්වරූපයක් මේ තියෙන්නේ මේ තියෙන අනිත් ස්වරූපය මේ එක විදියක් මේ තව විදියක් තේරුණාද දෙකම අනුක්ත පද හැබැයි මතක තියාගන්න හරි මම දැන් ඔයක ලියනවා තා ප්‍රශ්නයක් අහනවා මේ දෙකේම තියෙන්නේ ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද පුරුෂ ලිංග පුරුෂ ලිංග එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පුරුෂ ලිංග අනුක්ත පද කියලා නේද පුරුෂ ලිංග අනුක්ත පද මේ තියෙන්නේ ඒක වචනද බහු වචනද एक वचन एना आपट कियान पुरुआ ओव एना मेवा देवनी तीरुवे सह तुम्वेनी तीरुवे तीयेन्ने मोन पदद पुरुषलिंग एक वचन अनुक्त पद नेद
පුරුෂලිංග ඒක වචන අනුක්ත පද. මෙතන තියෙන්නේ පුරුෂලිංග ඒක වචන උක්ත පද. නේද? මේ තියෙන්නේ පුරුෂලිංග ඒක වචන උක්ත පද. මේ තියෙන්නේ පුරුෂලිංග ඒක වචන අනුක්ත පද. මේ තියෙන්නේ පුරුෂලිංග ඒක වචන අනුක්ත පද. නේද? ස්ත්‍රීලිංග නෙවෙයි නේද? ස්ත්‍රී ඔව් ස්ත්‍රීලිංග නාම පදයක් නෙවෙයි. ඒ වගේ බහුවචනත් නෙවෙයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට මේ මෙතන ලියන්න පුළුවන් මේ වම්බුවට උඩ ඉඳ තියනවාද ඔයාලගේ? නෑ සර්. එහෙනම් අපි මෙතන වම්බුව මෙතන අවසන් කරමු. රයිට්. වම්බුව අවසන් කරමු. වම්බුව අවසන් කරලා මේ යටිම අවසන් කරන්න එපා. අවසාන වචනේ ගලින් අවසන් කරන්න. සොහොයුමක් උගාව හොඳේ. හා සර්. එතකොට අපිට මෙන්න මේ දෙකට මෙන්න මේ වගේ ලකුණක් දාලා ලියන්න පුළුවන්. ඒ ලකුණ දාලා ඒවල් ගන්නවනේ. ඔව් සර් දන්නවා. හරි. දැන් දන්න. මෙන්න මේ තීරු දෙක නේද? මේ තීරු දෙකට අපි ලියන්න පුළුවන් මොනවද? පුරුෂ ලිංග පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පද right මේ තීරුව පුරුෂ ලිංග ඒක වචන උක්ත පද උක්ත පද right තොන්න තීරු දෙක වෙන වෙනම නම් කරගන්න මේ එකක් තීරු දෙකක් පළවෙනි තීරුව පුරුෂ ලිංග ඒක වචන උක්ත පද වචන උක්ත පද පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පද අනිත් දෙක. ඔව් පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පද. ඒක වාර පැහැදිලි නේද? අනුක්ත පද කොහොමද හැදෙන්නේ? උක්ත පද මොන වගේද? අනුක්ත පද මොන වගේද? අනුක්ත පදවල එකු ශබ්දය තියෙනවා නේද? දැන් මේ මෙතන බලන්න ඔයාලා අනුක්ත පදවල පුතේ එකු යෙකු යෙකු කියනකොට අර එකු එකු ශබ්දය තියෙනවානේ. මෙතන කු ශබ්දය තියෙනවා. කොහොම වුණත් අවසානයේ මේ ඒක වචන නේද අනුක්ත පදවල පුරුෂ ලිංග කු කු කියන ශබ්දය එනවා නේද? ඒක නිසා අපිට සොයා ගන්න හරි පහසුයි. රයිට් මේක තව තියෙනවා. මේ බලන්නකො. ඔයා නිකන් කියවල බලන්න. මම මේ ටික WhatsApp එකට දාන්නම්. දැම්මට පස්සේ ඔයාලා ලියා ගන්න. මම ටිකයි දුන්නේ. කියවල බලන්න අර කියපු විදියටම ගොවියෙක් ගොවියකු ගොවියකු නායකයෙක් නායකයෙකු නායකයෙකු ගුරුවරයෙක් ගුරුවරයෙකු ගුරුවරයෙකු ආනේ විදිහට කියවන්න ඕන. හරි. එක වතාවක් කියවන්න හැමෝම.
මේක ලියා ගන්නද සර්? නෑ 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 මේක මම WhatsApp එකට දැම්මට පස්සේ ඔයාලා අද ලියන්න එක හොනේ. පන්ති ඉවර වෙලා ලියන්න. उत्तपदायक मेके उक्त पद तोरान अनुक्त पद तोरान अरे शब्द अनु तमाय अपने किया ने वेने नेद सिंह एकु अनुक्त पद या अपने क्रीडक एक उक्त पद या अन्य विद तोरान थी तोरला वागु पुरवान थी ने एकात्मा व्हाट्सएप पे कर दाना और मैं तीर वागु नेद ये वागु पुरवान थी पहली ने राइट ये वाले देखा और आठ कराने की है ना ये वाले देखा हाँ है ना आप ही छोटी विवेक के पास से इलाक पार्ट में तो संबंध में वो मिनट तो देखा का विवेक है आप सीर है ना राइट मिनट तो देखा का विवेक है आप सीर ना इस पास से आप ही नया बता सिंगल पार्ट में तो संबंध में